ගරු මුලස්සේ මන්තුමනි තුතුවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කලින් කතා කරපු මන්ත්‍රීතුමා මේක ඇස්ටිමේට් එකකුත් දුන්නා. පැය ගතා කරලා තියෙනවා මෙච්චරක් වියදම් කරලා තියෙනවා කියලා. මම හිතන්නේ මේ මැනරූම් ජීවිතවලට පැයවලින් වන්දි ගෙවන්නත් බෑ, මුදලින් වන්දි ගෙවන්නත් බෑ. වෙන්න ඕන හොඳම දේ තමයි සාධාරණ ඉෂ්ට වෙන එක. ඒ සාධාරණ වෙනුවෙන් තමයි දිගින් දිගටම පාර්ලිමේන්තුවේ විපක්ෂයක් විදියට අපි කතා කරලා තියෙන්නේ. මේකේ සාධාරණ ඉෂ්ට වෙනවා නම් අපිට මේ කතාව අවසන් කරන්න පුළුවන්. හැබැයි සාධාරණ ඉෂ්ට වෙන පාටක් නෑ ගරු මුලස්සේ මන්තුමනි. විශේෂයෙන් මම යන්නම් 2015ට. දැන් මේගොල්ලෝ දැනටත් බණින්නේ රවි සෙනරත්නටයි CID එකේ ශානි මහත්තයටයි ආණ්ඩුව අය බයිනෝ අපි දැක්ක. ඒ වගේම ඊයේ පෙරදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් රවීට සානීට බයිනෝ අපි දැක්කා. මේගොල්ලන්ට මේ බණින්න හේතුණු කාරණේ පොඩ්ඩක් මං ගන්නම්. 2015 පොලිස්පතිතුමා ලිඛිතව එව්වා විමර්ශන කරන්න කියලා කාරණා කිහිපයක් CID එකට. සාමාන්‍යයෙන් CID එකට විමර්ශනය කරන්න පුළුවන් තියෙනවා. මුදල් ගනුදෙනු නම් 150ට වැඩි, වංචාවක් නම් 150ට වැඩි, එහෙම නැත්නම් සයිබර් අපරාධ, එහෙම නැත්නම් පොලිස්පතිවරයා ලිඛිතව එවන විමර්ශන තමයි විමර්ශනය කරන්න ඕනේ. ඉතින් ඒ විමර්ශන අතර තිබෙනවා කීත්නෝයාට වද දීම, උපාලි තෙන්නකෝන් පහර දීම, නාමල් පෙරරා පහර දීම. මෙන්න මේ සම්බන්ධව විමර්ශනය කරද්දී ට්‍රිපොලි ප්ලැටූන් එකේ 5 දෙනෙක් අතනංගොඩ ගන්නවා බුද්ධිආංශවල. ඒ වගේම ප්‍රගීත් එක්නලිගොඩ අතුරුදහන් කිරීම පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධව ගිරිතලේ කඳවුරේ 12 දෙනෙක් අතනගොඩ ගන්නවා. පොහොන් පැහැදිලිවම නීතිපතිවරයා සාක්කි තියනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකට නඩුව ගනු කරලා තියෙනවා. ඒ වගේම මේ කාරණා දෙක සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා විදියට එවකට එතුමා කටයුතු කරපු අවධිය මේවා සිද්ධ වුණේ. ඔහුගෙන් කට උත්තර අරන් තියෙනවා. අධිකරණයට කරුණු ගනු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා ශානි අබේසේකරටත් ඒ වගේම CID එක සම්බන්ධවත් විශාල වෛරයක් ගෝඨාභය රාජපක්ෂ තුල ඇති වෙලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ තුල විශාල වෛරයක් ඇති වෙලා තිබුණා විශේෂයෙන්ම ශානි අබේසේකර සම්බන්ධව. 2018 ඔක්තෝබර් 26 ඒ කියන්නේ දවස් 52 කුමන්ත්‍රණය වෙනවත් එකම මොකද වෙන්නේ? හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා විදියට පත් කරනවා. ඒ දවස් 52 කුමන්ත්‍රණ කරුවන් විසින් බලයට පත් කරපු ආණ්ඩුව විසින්. ඒ වගේම කෑගල්ලේ DIG වරයා විදියට පාලිත සිරිවර්ධනව පත් කරනවා දවස් 52 දී. මේක ගලපලා බලන්න එන්න අඩියෙන් අඩිය ඔහම එනකොට අපි කියන්නම් මේ කුමන්ත්‍රණකරුව මහමලකරුව මම නමින් නම් කරන්නම්. පොඩ්ඩක් ඉන්න ආගෙන පොඩ්ඩක් ඉන්න නම් කරලා දෙන්නම්. හරිද? ඊළඟට දවස් 52 දී නොවැම්බර් 30 පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වවු නැති වලදී ඝාතන වෙනවා. දැන් ඔන්න මේට කලින් කතා කරපු මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කිව්වා මේ ඝාතන සම්බන්ධව බුද්ධිආංශ වාර්තා කරලා දිනවා කියලා. හැබැයි මේ පොලිස් නිලධාරි දෙන්නගේ ඝාතනයේ සම්බන්ධව බුද්ධිආංශ CID ලියනවා මේ වවු නැති වූ පොලිස් නිලධාරීන් දෙදෙනව ඝාතනය කරේ LTT එක කියලා. LTT එකට මේක පවරනවා මේ වවු නැති වූ පොලිස් නිලධාරි දෙන්නගේ ඝාතනය. හැබැයි පසුව හෙළිවෙනවා මේක සහරාල්ල කරපු වැඩක් කියලා පසුව හෙළිවෙනවා. එහෙනම් බුද්ධිආංශ දැන දැනම සහරාල්ල කරයි කියලා දැන දැනම පැහැදිලිවම LTT ගිණුමට මේක බැරකරන්න කටයුතු කරේ මේ කුමන්ත්‍රණයේ කොටසක් විදියට. ඒ වගේම 2019 නොවැම්බර් කෑගල්ලේ බුදු පිළිම කැඩීම. හැබැයි මේක CID එකට බාර දෙන්නේ නැහැ. මේ කෑගල්ලේ බුදු පිළිම කැඩීම සම්බන්ධව අපේ සුජිත් සංජය කෑගල්ලේ මන්ත්‍රීතුමා බොහොම හොඳට මේක ගැන දන්නවා. ඒ බුදු පිළිම කැඩීම සම්බන්ධව පරීක්ෂණ පවත්වන්නේ අර දවස් 52 කුමන්ත්‍රණය වෙලාවේ කෑගල්ලේ DIG වරයා ඉදිරිපත් කරපු පාලිත සිරිවර්ධන තමයි මේ කෑගල්ලේ බුදු පිළිම කැඩීම සම්බන්ධව පරීක්ෂණය මෙහෙවන්නේ. අන්න එතනත් අපිට බරපතල සැකයක් තියෙනවා. කෑගල්ලේ බුදු පිළිම කැඩුවේ පාලිත සිරිවර්ධව දවස් 52 දී ගිහිල්ලා DIG කරලා තමන්ගේ කුමන්ත්‍රණේ එක මෙහෙයුමක් විදියට කියලා අපිට බොහොම පැහැදිලිවම පේනවා. ඒ වගේම කෑගල්ල මේ පරීක්ෂණ කරන නිලධාරීන් යනවා සහරාන් ඉන්න ගමට. ග්‍රාම නිලධාරීවරයා වාර්තා කරනවා
සහරාන් ගමේ නෑ කියලා. හැබැයි පාලිත සිරිවර්ධන මේක පොලිස්පතිවරයට වාර්තා කරන්න එත්නෑ. මේ සම්බන්ධව ට්‍රැවල් බෑන්ඩ් එකක් විදේශ ගමන් තහනමක් ගන්න කටයුතු කරන්න එත් නෑ. අන්න කුමන්ත්‍රණයේ ඒ පාර්ශවකරුවන් තමන්ගේ කුමන්ත්‍රණය සඳහා වටපිටාව සකස් කරන්න කටයුතු කිරීම. ඒවගේම එක තැනක කියනවා ඒගොල්ලෝ ඉන්ටපෝල් එකේ සහයපැතුවලු. ඉන්ටපෝල් එකේ සහයපැතුව නම් ඒ ඉන්ටපෝල් එකට සම්බන්ධ ඒ වෙදසිංහ මගේදන්න හරිද වෙදමුල්ල කියන නිලධාරියෙක් තමා ඒස්පි විදිරිටියේ. ඔහුට මේක යොමු කරන්න බැ. ඔහුට යොමු කරන්නෑ. මේකත් යොමු කරන්නේ CID එකට තමයි යොමු කරන්නේ ඉන්ටපෝල් එකට මේ පිළිබඳව දැනුවත් කිරීම කරන්න කියලා. නිසා එතනත් අපිට සැකයක් තියෙනවා මේ කටයුත්තදී ඕ කෑගල්ලේ DIG වරයා කටයුතු කරපු ආකාරය සම්බන්ධය. ඊට පස්සේ තමයි අපේ කබීර් රෂීම් මැතිතුමාගේ ලේකම්වරයෙක් දෙන ඔත්තුවක් පදනම් කරගෙන වනාතවිල්ලුවේ පරීක්ෂණයක් සඳහා යනවා CID එක. එතනදී බෝම්බ මං හිතන්නේ කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් එක්ක බෝම්බ කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් එක්ක සැකකරුවන් අත්අඩංගුවට පත් වෙනවා. ඔන්න එතනින් පස්සේ තමා සානි අබේසේකරට උපදෙස් දෙන්නේ මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන්න කියලා. එතනින් පස්සේ බොහොම පැහැදිලිව අපි දන්නවා මේ සියලුම අත්අඩංගුවට ගැනීම, මේ කෑගල්ලේ බුද්ධි පිළිම සම්බන්ධව සියලුම අත්අඩංගුවට ගැනීම සහ සංකීර්ණ විමර්ශනයක් ආරම්භ වෙන්නේ එතනින් පස්සේ. ඒවගේම ජමීල් කියන අන්තවාදී ත්‍රස්තවාදය සම්බන්ධව 2018 වාර්තා වෙලා තිබුණා. 2018 මේ ත්‍රස්තවාදය සම්බන්ධව වාර්තා වෙලා තිබුණා. ඒවගේම ඒ 2018 ත්‍රස්තවාදය කියලා විදිහට අඳුනගත්තු ජමීල් දැන් ත්‍රස්තවාදී කටයුතු වලින් ඈත් වෙලා ඔහු පිළිබඳව ගැටලුවක් නැහැ කියලා අර ජනාධිපති තුමා දවස් 52කට පස්සේ පත් කරපු නිලධාරියෙක් වාර්තා කරලා තියෙනවා දැන් ජමීල් බොහොම හොඳයි කියලා. මේ හැම දෙයක්ම මේ කුමන්ත්‍රණකරුවන්ගේ එක එක පියවරන් විදිහට තමයි අපිට පේන්නේ. ඒ නිසා දවස් 52ේදී ජමීල් කියන ත්‍රස්තවාදියා හොඳ වුණේ කොහොමද කියලාත් මම ඔය ඉස්සල්ලා කතා කරපු මන්ත්‍රීවරයාගෙන් අහනවා. දවස් 52ේ කුමන්ත්‍රණය මේ මහා පාස්කු ප්‍රහාරයේ තව එක කොටසක් විදිහට අපිට බොහොම පැහැදිලිවම පේනවා. ඒ වගේම නිලන්ත ජයවර්ධන ඔව් අප්‍රේල් මාසයේ 11 බුද්ධ CID එකේ DIG ට ලිපියක් යවනවා රහසිගත ඔව් මේක සීල් කරපු ලිපියක් විදිහට. හැබැයි ඒක විදේශගතලා ඉන්න රවි සෙනිරත් මේක කඩලා කියවන්නේ 17 වෙනිදා. හැබැයි මේක සානිගේ අතර පත් වෙන්නේ ඔහු විසින් බාරදෙන DIG වරය හරහා අප්‍රේල් 22 වෙනිදා. ඒ කියන්නේ සානිගේ අතට මේ තොරතුරු එනකොටත් බෝම්බ පත්තු වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා පැහැදිලිවම මේගොල්ලෝ මේ සානිට රවීට පටලවන්න හදන වෙන මොකුත් ඉඳන් නෙමෙයි මේ ගෝඨාභයට විරුද්ධව ඔවුන් ක්‍රියාත්මක කරපු නිසා. විශේෂයෙන්ම සානි රවී යුගලය මේ සම්බන්ධව නඩු 42ක් මේ සිද්ධියෙන් පස්සේ දානවා. ඒ වගේම සැකකරුවන් 93 දෙනාගෙන් 89ක්ම අත්අඩංගුවට ගන්නේ සානි රවි යුගලයේ ඉන්න කාලේ. දැන් මන් දැක්කා ඉස්සල්ලා කතා කරපු මන්ත්‍රීතුමා කෝවා විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා කියලා. කවුද අත්අඩංගුවට ගත්තේ? අත්අඩංගුවට ගත්තේ කවුරුවත් නෙමෙයි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී බදුර්දීන් මන්ත්‍රීතුමා. ඒ වගේම ඊට පස්සේ අත්අඩංගුවට ගත්තා අසාත් සාලි මහත්තයා. ඔන්නෝම 4 දෙනෙක්ව තමයි අත්අඩංගුවට ගත්තේ. හැබැයි ඒගොල්ලෝ අතර නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. ඒගොල්ලෝ වැරදිකරුවන් නොවන බව බොහොම පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේගොල්ලෝ අත්අඩංගුවට ගත්තයි කියන පිරිස් නෑ. නම කිව්වේ නෑ. නම් කිව්වේ නෑ. ඉස්සල්ලා කතා කරපු මන්ත්‍රීතුමා ඉස්සල්ලා ගොඩක් මන්ත්‍රීරු කතා කරා. නම කිව්වේ නෑ. නෑ නෑ. ඔය නම කියන්නම වැඩි. නෑ නෑ නෑ. මම කිසි මාස්තාවක් වෙන්නේ නැහැ. ඔබතුමා බලන්න. ඉස්සෙල්ලා කතා කරමු. තව එක විනාඩියක් තියෙන කරු මන්තුමා. නෑ නෑ නම කිව්වේ නැහැ. බලන්න. හන්සාඩ් එක බලලා කියන්න. නම කිව්වේ නැහැ. නම කිව්වේ නැහැ. ඉස්සෙල්ලා කතා කරමු. නම කිව්වා නම් බලන්න. ඔබතුමාට තව විනාඩියක් තියෙන්නේ. ඔව්. පැහැදිලිව මේ නිසා අපිට බොහොම පැහැදිලිවම පේනවා මේ කුමන්ත්‍රණය දියත් කරපු ආකාරය, මේ කුමන්ත්‍රණය සිදු වුණු ආකාරය. දවස් 52ේ කුමන්ත්‍රණයෙන් පස්සේ විශේෂයෙන්ම අපි දන්නවා
නාලක සිල්ල මහත්තයාගේ ජවනිකාව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කියල එකක් ගෙනල්ලා මට තව වෙලාව විපක්ෂණය කාර්යාලයෙන් වෙන් කරලා තියෙනවා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කියලා ගෙනල්ලා නාලක සිල්ලවත් අරන් ගොඩගත්තා. මේ සේරම මේකට පැටලුණු කතන්දර ගොඩක්. මොකද නාලක සිල්ල තමයි සහරන් පිටිපස්සේ හඹාගේ නිලධාරියා. ඔහු සම්බන්ධව ට්‍රැවල් බෑන්ඩ් එක ගත්තේ නාලක සිල්ලා. ඔහු අත්තරන් ගොඩ ගන්න රෙඩ් නෝටිස් සැරේ නාලක සිල්ලා. ඒ නිසා නාලක සිල්ලව ඇරස් කරා. මොකක්ද අර නාමල් කුමාර කියන ජවනිකාවක් දාලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක එකතු වෙලා. මේ සේරම ගලපලා බලනකොට අපිට බොහොම පැහැදිලිවම පේනවා මේ සේරම ක්‍රියාත්මක වුණේ මේ මහා පාවාදීම මේ මහා කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම හා කියනක බොහොම පැහැදිලි. ඒ නිසා අපිට දැන් අලුතෙන් පරීක්ෂණ පවත්වනවා නම් කවුරු ගැනද පරීක්ෂණ පවත්වන්න ඕනේ? පරීක්ෂණ පවත්වන්න ඕනේ නිලන්ත ජයවර්ධනයි, ඒ වෙලාවේ හමුදා බුද්ධි ප්‍රධානියා විදිහට හිටපු සලේයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාද එදා හමුදා බුද්ධි ප්‍රධානියා විදිහට හිටපු සලේව අද බුද්ධ්‍යංශ සියලුම බුද්ධ්‍යංශවල ප්‍රධානියා බවට පත් කරලා තියෙනවා. සියලුම බුද්ධ්‍යංශවල ප්‍රධානියා බවට පත් කරලා තියෙනවා. ඒ නිසා අපිට පේනවා කටයුතු කරමින් ඉන්නේ අද වෙන විට ඒ මහා පාවාදීම සිදුණු මහා කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධව. එනිසා බොහොම පැහැදිලි ගෝඨාභය රාජපක්ෂ බලය ලබා ගැනීම සඳහා මේ මහා කුමන්ත්‍රණයේ මහමලකරුවා විදිහට සලෙත් එකතුලා තමයි ගේම ගැහුවේ. මේකට අලුතෙන් කියන්න ආය අලුතෙන් පරීක්ෂණ පවත්වන්න දෙයක් නැහැ. අපිට නම් පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය අද මේ රටේ අය දන්නවා. අපි දැක්කා කාදිරල්තුමාට චෝදනා කරනවා. කාදිරල්තුමත් පරීක්ෂණය නිරීක්ෂණය කරලා තමයි එතුමා නිගමනය දීලා තියෙන්නේ. ඒ නිගමනය තමයි සලෙයි ගෝඨාභය රාජපක්ෂයි එකතුලා තමයි බලය ලබා ගැනීම සඳහා මේ මහා පාවාදීම කුමන්ත්‍රණය කරලා තියෙන්නේ. අද ඒ මදිවට අපි දැක්කා මේ අය අලුත් කුමන්ත්‍රණයක් කරනවා. ඒ අලුත් කුමන්ත්‍රණයට මේ පැත්තේ ඉන්න සිරිසේන උන්නැහවත් සම්බන්ධ කරගෙන. සිරිසේන උන්නැහ මොකද්ද කියන්නේ? සිරිසේන උන්නැහ කියනවා මේක ඉන්දියාව විසින් කුමන්ත්‍රණයක් කරපු කුමන්ත්‍රයලු. ඉන්දියාව යකෝ හත් දෙයනේ තුන් පාරක් කියලා තියෙද්දි ඒක ක්‍රියාත්මක නොවීම නෙමෙයිද වරද? ජනාධිපතිවරයා ඇහැට උන්නැහ හිටියා නේද? දවස් 52කට කලින් රජිත් බන්දුම් බණ්ඩාරයි මායි තමයි අමත්‍ය සහ නියෝජ්‍ය අමති. හැබැයි දවස් 52කට පස්සේ සිරිසේන මහත්තයා නේද මේ ආරක්ෂක අංශ සේරම මෙහෙව්වේ. ඒ නිසා ගෝඨාභයලා සිරිසේනව පාවිච්චි කරා. ඒ වගේම සලේලා මේ සියලු දෙනාම එකතු වෙලා මහා පාවාදීමක් කරලා මහා කුමන්ත්‍රණයක් කරලා දැන් ඊළඟ බලපෙරළිය ඊළඟ බලමෙහෙවුම සඳහා සිරිසේන අද රනිල් වික්‍රමසිංහලගේ ඔඩොක්කුවට වැටිලා තියෙනවා. අද රාජපක්ෂලගේ මේ ඔඩොක්කුවට වැටිලා තියෙනවා. ඒ නිසා ඊළඟ බලපෙරළිය සඳහා දැන් මේගොල්ලෝ භූදේශපාලනයත් එක්ක ගලපලා අද ඉන්දියාවත් මේකට පටලව ගන්න හදනවා. අද ඉන්දියාවත් පටලව ගන්න හදනවා. මොකද ඉන්දියාවත් දැන් මහමැතිවරණයක් තියෙන වෙලාවක දැන් මේ බෝලේ දාන්න මහා කුමන්ත්‍රණයක් මහා විදේශ බලපෑමකුත් එක්ක කොන්ට්‍රැක් එකක් කරන් තියෙනවා. මේක ගහපන් ඉන්දියාවට කියලා. මේ බෝම්බවත්තු කරේ ඉන්දියාව කියලා. ඒ නිසා අපිට බොහොම පැහැදිලි ඉන්දියාවට කලාපයේ රටක් විදිහට මට තව වෙලා දුන්නා. අපිට දිගින් දිගට උදව් කරා. ඒ වගේම ඉන්දියාව සූදානම් මේ පරීක්ෂණ පවත්වන්න ඒගොල්ලන්ගේ සහාය ලබා ගන්න. මම කියනවා ඉන්දියාවේ සහාය ලබා ගන්න. අපි ඉන්දියානු තානාපතිතුමාලත් එක්ක කතා කරපුවාම ඉන්දියාව සූදානම් මේ පරීක්ෂණ වලට සහාය ලබා දෙන්න. මුලසනේ සභාපතිතුමනි, නලින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා හාෆ් ෂිට් එක ලියාගෙන ඇවිල්ලා කතා කරනවා. එතුමා හාෆ් ෂිට් එකක්. මම කතා පොයින්ට් එක මොකද්ද? පොයින්ට් එක එතුමා මගේ නම කියලකෝ මම බොරු කිව්වයි කියලා. මම මන්ත්‍රීතුමා අධිකරණයේ තීන්දුවත් බුද්ධ්‍යංශ වාර්තාවත් එක තමයි මම කිව්වේ. 2015 ඉඳලා බුද්ධ්‍යංශ වාර්තාව මම සභාගත කරා. මම අධිකරණයේ තීන්දුව. නලින් ප්‍රනාන්දු කතා කරන්නේ හාෆ් ෂිට් එක තියෙන දේ. අපි කතා කරන්නේ ලිඛිත දේ. බුද්ධ්‍යංශ වාර්තා සහ නියම දේ. ගරු මන්ත්‍රීතුමනි, බොහොම හොඳයි. මම ඊළඟට කියන අර ඩොක්ටර් සාෆි ගැන කියපු කතාව මන් දැක්ක. රතන හාමුදුරුවොත් මොකද්ද කතන්දරයක් කියනවා. ඒ වෙලාවේ පැමිණිලි 600ක් ඇවිල්ලා තිබුණා. ඒකේ පැමිණිලි කරපුවාගෙන් 182කට ළමයි නැහැ කියලා කිව්වා. මේ වෙන විට 182කින් 120ටම ළමයි ඉන්නවා. මේවා පට්ටපල් බොරු. මේ ඒ ඩොක්ටර් සාපිට අද හිඟ වැටුප් එක ගෙවලා තියෙනවා. ඒක මන්තුමා ඔබතුමාට අමතර විනාඩි 3යි ලැබුණේ ඒක අවසානයේ. තව වෙලාව දෙනවා. තව විපක්ෂනායක කාර්යාලයෙන් තව වෙලාව දෙනවා. ඒ නිසා හිඟ වැටුපුත් එක්ක ලැබිලා තියෙනවා. මට තව විනාඩි 4ක් 5ක් දෙනවා. ඔබතුමා ඕනනම් පරීක්ෂා කරලා බලන්න. හිඟ වැටුපුත් එක්ක කියලා දෙනවා. ඒ නිසා ඩොක්ටර් සාපිලා වගේ හොඳ දොස්තරලව එයාලගේ ආත්මය විනාශ කරපු අයට
දැ වන්දි හම්බෙලා තියනම්. ඒවගේම දැ මම කොලෙග හාෆිසි සිට්ක ලියාගෙනාව කියලන කිවේ මෙන්න දැන් සභාගත කරනමන් ලිපියකින්න එකට පලවෙනි ලිපිය තමයි මම සභාගත කරන මේ ගොනුව තියෙනවා දරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ සභාගත කරන ලිපියකින් එකට මම කියන්න. පලවෙනිියක තමයි ඇමුණුම එක්ක. කීත්නර් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තම සකස් කළ සී අසූහත දහය ඊම් දරණ වාර්තාව. එක ඇඟනුම් දෙක කිල් නොච්චි පොලිස් ස්ථාරයට අනයුක්ත පොලිස් පරීක්ෂක තිලකරත්න නිලධාරයා විසින් ඒ වාර්තාව. ඊළට ඇමනුම් තුන හමුදා බුද්ධාන්ස අධ්‍යක්ෂක චූලා කොඩිතුවක් වහතා වවුණුතු සිද්ධිය ගැන 2008 දෙසැම්බර් පහ ඒ සම්බන්ධ වාර්තාව. ඇමනුම් හතර 2020 පෙබරවාරි මස පළමවෙනිදා අරු මන්තුමා මට දැනුම්දීමක් කරලා නැහැ වෙලා ඔබතුමාට අමතර දීන විපක්ෂනාගතුමා ඒ වාර්තාව. ඇමනුම් පහ මාවලල්ල බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති ලබාගත් උපදෙස් සහිත වාර්තාව. ඇමනුම් හය සහරාන් කාත්තාන් ගොඩියේ නොමැති බව සඳහන් කරමින් 2019 ජනවාරි 5 වෙනිදා මාවලල්ල පොලිස් නිලධාරීන් කාත්තාන් ගොඩියේ ග්‍රාම නිලධාරී ජස්මිලාගෙන් ලබාගත් ලිපිය. ඇමනුම් 7 බුදු පිළිම සිද්ධියට අදාළව ඉන්ටර්පෝල් ලිපිය. ඇමනුම් 7 මානල්ල බුදු පිළිම සිද්ධිය විමර්ශනය පැවතු සහකාර පොලිස් නිලධාරී හෙට්ටිආරච්චි කමල් පෙරරා එතුමා ජනාධිපති කොමිසම ලබා දුන් සාක්කිය. ඇමනුම් 8 බුදු පිළිම සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් CID සකස් කළ සංශෝධිත පරීක්ෂණ ඔබතුමාට තව විනාඩි 4ක් තිබෙනවා. ඇමනුම් 9 බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් උසස් නිලධාරීන් ගමන් සටහන් පොතේ සාහනීය අපේක්ෂක දැමු සටහන් සහ වනාතවිලිය සමිතිය සම්බන්ධයෙන් සාහනීය අපේක්ෂක උසස් නිලධාරීන් ගමන් සටහන් පොත් වෙතු සටහන්. ඇමනුම් 10 මානාල බුදු පිළිම සිද්ධියට අදාළව CID එක සකස් කළ සැකසුම. ඒ වගේම ඇමනුම් 11 සහරාන් කබීර් හසිම් සහරාන් හසිම් සම්බන්ධයෙන් CID අධිකරණයට යොමු කළ වාර්තාව. ඇමනුම් 12 බුදු පිළිම සිද්ධිය අදාළ CID උසාවියට ඉදිරිපත් කළ වාර්තාව. ඇමනුම් 13 සහරාන් කල්ලිය සම්බන්ධයෙන් CID ආගමන යුගන පාලකට යොමු කළ ලිපිය. ඇමනුම් 14 මානල්ල බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් CID අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව. ඇමනුම් 15 සහරාන් සම්බන්ධයෙන් කරුණු අවරණය කළ පසු ඒ සම්බන්ධයෙන් CID 2019 මාර්තු 26 සස්ත විවාසල කොට්නාස යොමු කළ ලිපිය. ඇමනුම් 16 CID මෙහෙයුමෙන් බුදු පිළිම සිද්ධිය අත්අඩංගුවට පත් සැකකරුවන් පිළිබඳ විස්තරය. ඇමනුම් 17 බෝම්බකරු ජමීල් මොහමඩ්ගෙන් ත්‍රස්ත විමස්සර කොට්ටාසේ 2018 අප්‍රේල් 12 වෙනිදා ලබාගත් කට උත්තරය. ඇමනුම් 18 ජමීල්ගේ කට උත්තරය පාදක කරගෙන ත්‍රස්ත විමස්සර කොට්ටාසේ අධ්‍යක්ෂක නාරසිල්ලා පොලිසියට යොමු කළ ලිපිය හා ඔහු සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් දෙන ලෙස පොලිස්පතින් යෙදූ සටහන. ඇමනුම් 19 දින 52 කාලයෙන් පසු ත්‍රස්ත විමස්සර කොට්ටාසේ අලුත් අධ්‍යක්ෂක ජමීල්ගේ ගැටලුවක් නැති බව ජමීල් හොඳ ළමයෙක් බව සඳහන් කරමින් පොලිස්පතිට යොමු කළ වාර්තාව සහ එය පිළි නොගනිමින් නැවතත් විමර්ශනය කළ ලෙස පොලිස්පති යෙදූ සටහන. ඇමනුම් 20 නොවැම්බර් 20 දින දුන් දුක්ගන්නා අරාල රවි මණ්ඩාර සෙනවිරත්න කියන්නේ අපි සෙනවිරත්න සීනියටි ඇජි මහතා ජනාධිපති කොමිෂන් ලබා දුන් සාක්කිය. ඇමනුම් 21 පාස්කු ප්‍රහාරයෙන් පසු දින විමර්ශන සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සානි අබේසර මහතා ලබා දුන් නියෝග මාලාව. 22 සැකකරුවන්ගෙන් හා සාක්කිවරුන් ප්‍රකාශ වාර්තා කරද්දී අනාවර ගත යුතු කාරණා 60ක් ගැන සඳහන් කරමින් සානි අබේසර මහතා ලබා දුන් නියෝග මාලාව. පාස්කු ප්‍රහාරයට අදාළව අධිචේතනා ගොනු කර ඇති සැකකරුවන් පිළිබඳ විස්තරය. ඇමනු 23-2 පාස්කු ප්‍රහාරය අදාළ සානි අපේක්ෂක මේ යටතේ අතනගත් ප්‍රධාන සැකකරුවන් හා ඔවුන්ගේ අනාවරණය වූ කාරණා. 24 පාස්කු විමර්ශනය අධීක්ෂණය කළ CID නිලධාරීන් ලැයිස්තුව සහ අධීක්ෂණය කළ වාර්තා. 24-2 ඉවත් කරන ලද විමර්ශනයෙන් සහ අධීක්ෂණයගේ නිලධාරී වාර්තාව. 25 නීතිඥ හිජාස් ඉස්මුල්ලා සහ අනෙකුත්
ජසීම් විරුද්ධ සාක්ෂි නොමැති බව පෙන්වන ලිපිය විසිහය සානි අභේසරයෝ චෝදනා අසත්‍ය බව සඳහන් කරමින් සීඩයේ නියෝජ පොලිස්පති ප්‍රසාද් රණසිංහ විස්සයි විස්ස ඔක්තෝබර් 28 දින පොලිස්පති වාර්තාව 27 සානි අභේසරයව කුලියාපිටියේ උසාවියේ ඉදිරිපත් කළ බී වාර්තාවට අසත්‍ය කරුණු අඩංගු බවට මහාචාර්ය රොහාන් ගුණරත්න දෙරණ අලුත් පාර්ලිමේන්තු වැඩසටහන ඉදිරිපත් කළ ප්‍රකාශයේ 28 එක සානි අභේසර මහතා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ඒකක කළ විමර්ශන නාමයකින් යුතු නාමයකින් ඔහු නිදහස් කළ නිදහස් බවට ලිපි 9 28 2 සානි අභේසර සියලු හිගවට උත්සාහ දීමනා ගෙවන ලෙස පොලිස් කොමිසම ජූනි 6 2023 තත්පරයයි අවසාන එක ලේකම් යොමු කළ ලිපිය පොලිස් කොමිසම. එනිසා අවසන් කරනවා මං ගරු මුලස්සේ මන්තුමනේ විශේෂයෙන්ම මේ කරුණුකාරණත් එක බොහොම පැහැදිලි මහමොළ කරුවා කවුද ක්‍රියාත්මක කරේ කවුද කියන එක. ඒ වගේම වැරදි ප්‍රවෘත්තියක් යනවා ඒකත් නිවැරදි කරනවා. ඊයේ පෙරේදා ඉරාන අගමැතිරිය ආපු වෙලාවේ අපි එතුමාව හම්බ වුණ නැහැ කියලා අපිට තානාපති කාර්යාලයෙන් අපේ නායකතුමාට ඒ පොයින්ට් එක හම්බුනේ. අපි ඩිනර් එකට ගියේ නැත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙන ඩිනර් වලට සජිත් ප්‍රේමදාස මහත්තයා යන්නේ නැති නිසා.